දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ හාරසිය තිස් හතර වැනි ටෙලිවකිය. තෙල්නැක්්ගවා ගෑස් නැග්ගු අනේද. අනු දෙක පෙටරල්ීටරැක් රුපියල් විස්සකින් ඉහළගියා අනු පහේ පෙට්‍රල්ලීටරැක් රුපියල් තිස්සටකින් ඉහළ ගිය ඉහ ගයාානෙේ ඉහළ දැම්මා. ිටෝගෑස් රුපියල් හයිසියාසූ පහකින් එහළදානකොට ලාෆ් ගෑස් රුපියල් හත්සය පනස් පහකින් වැඩිකරලානේද. දැන් ඉතින් ආය මේේ අමුතුවෙන් බිල්ලු මවන්ට දෙයක් නෑ. පොඩිකාවුණක් දන්නවා ඉන්දන වැඩිවෙනකොට ප්‍රවාාණ ගාස්තු ඉහළයනවා කියලා. ප්‍රවාහනයේ ඉහලයානකොට බහන්ඩ මලි හෙළයනවා කියලා. රුපියල් සීයට තිබුණු කිරිබත් කෑල්ල අදරුපාල එකසිේ විසත් වෙලා අය මුතුවෙන් මේ සියට දහටේ වැට්ට එකතුවෙන්ට දෙයක් නෑ. ඊයේ ඉඳලම වැලේවැල් නැතිවෙන්න වැට්ට එක වදින. හොඳේ දිවයින පත්තරේ උදේ විමලසිරගේ මෙන්න මේ කාටූනය සිහිබුද්ධියෙන් බැලුවනම් තේරේවි අපි වූවැට් කියන ලෝදිය හැලියේ දැන් උතුරන්න පටන් අරන් කියලා. අපි කොයිම වෙලාවක්වත් ඇලියලා නෑ කියලත් නෑ බදුගෙවන්ට එපා කියලා. බදු නැතුව රටක් දුවන්ට බෑ කියන එකත් ඕනම තොත්ත බබක වනත් දන්න හොදේ අපි දිගින් දිගටම ප්‍රශ්ණ කරමින් සිටින්නේ ජනතාව ගෙවන බදුවල ප්‍රතිලාභ පෙරලා ජනතාවට ලැබෙනවාද කියනෙකයි. මේක ලෝකටම නෑවුණු රටා. මේ දැන් ගොඩ ගොඩ මං ගොඩගත් ත කිය කියන්නේ ආය මේ අමුතු විප්ලවයක් කරලා නෙවෙයි. නයක්මත් ගන්න බැරි තරමට වැටුණු රටට ඔන්න දැන් ආයේ නයගන්ට පුළුවන් වුනාා කියනක තමයි මේ තා කල් සිද්ධ වෙලා තිය නඒක තමයි ලොකුමදේ හොදේ. අපි ඇමරිකන්්ඩොල බිලියන සීයක් විතර ලෝකේට නයවෙලා මොකද කළේ කියන ප්‍රශ්නය අහන්ට තරම් එහි යථාර්ථේ තේරුම් ගන්ට තරම් අනුවන නම් මේ රට ගලවගන්නවා කියනක බොරුපුතේ. අදත් මේ දැනුත් මේ නයසල්ලිවලින් බදු සල්ලිවලින් මහා නිස්කාරණ වියදම් ධරන රටක් මේක. එක ඇමැත්තෙක් නඩත්තුවට මොන ධනයක් වියදම් කරනවාදිි කියල කියන්න. යානවාහනම කීයක්ද මේ සුපිරිවාහන, ඒවට ගහනතෙල් හර්ද ඒවා නඩත්තුකිරීම මේ රටට දරන්ට පුළුවන්ද කියලා කියන්න. ජනපති රනිල් කියනවා, මම තීරණගන්නේ ජනප්‍රියවෙන්ට නිවෙයිලු. මම ගන්නේ අමාරු තීරණලු දැන් අපිට ඔබෙනුත්. ඔබේ මැති ඇමැත්තන්ගෙනුත් අහන්ට තියෙන්නේ ඔහේලා ගන්න හැම තීරණයකම අමාරුව දැනෙන්න්නේෙ කාටද කියලයි. ! ඔහේලා අමාරු තීරණ ගන්නව කියලා ඒ අමාරුව දනවන්නේ කාටද අපිට! රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. අපිට කියන්ට ඔය මැති ඇමති මණ්ඩලය කළ එක කැපකිරීමක් එක කැපකිරීමක් කියන්න කිව්ෝොත් ඇත්තටම ලියනවා. අම්මපා. කිවොත් ඇත්තටම ලියනවා සත්තයි ටෙලිවකි එකට දෙකක්න මේ තුන හතරක් ලියන්න හරි අපිට කියන්න ඔය ආණ්ඩුවේ මැති ඇමත්තැනලා. ලේකම්ලා මොන වගේ කැපකිරීම්ද අපි වෙනුවෙන් රට වෙනුවෙන් කළේ කියලා BM.W. මොන්ටර. පෙජරෝ අයින් කලාද එක ඇමැත්තකුට වහන හත අට අරක්ෂක දැසි දැස්සන් අඩු කලාද ඒතියා අඩුමගානේ ඔය දියවන්නාාව කෑමබීමෝත් අඩු කලාද තමුන්ලගේ මොන වියදමද කැප්විය කියලා අපිට කියන්නකෝ. මොන කැපකිරීමද කළේ කියලා කියන්නකෝ කපන්න තරමක් කපාගන්න වෙලා තියෙන්න්නේ කාටද අපිට ඔහේලා අමාරු තීරණ කියලා ගන්න තරමක් ගත්ත තීරණවලින් වනේ අපිට අර වැල්පාලමේ ? ඕ ආගේ වැල්පාලමින්ඳල හෙන කල්ලු කුහරයකට ඇද වැටිච්චේක. හරිද! දැන් කට්ටියම ඔන්න දැන් එන්ට හදන්නේ මොකදද කොහොමද මොකටද රටට ගොඩ ගත්ත කියෙන බෙරපදය ගහගෙන එක කට්ියක් කියෙන හොදේ රට ගොඩ ගන්න? බෙරපදය ගහගෙන තවකට්ටියක්ක නොහොද. ඔබ මේ රටේ සබුද්ධික පුරවැසියෙක් නම්. මෙන්න මේ ප්‍රශ්නය විතරක් ඔය එන උන්දලගෙන් අහන්න. ඔහෙලා කොච්චර කල් නේරටේ දේශපාලනය කලාද. ඔහෙලා කොච්චර කල්, බලයේ හිටියද ඔහේලා කොච්චර කල් මැති ඇමතිකම් අගමැතිකම් ජානපතිකම් දැරුවද එහෙමනම් ඔහේලා මොනවද මේ රටටක් කළේ ඔහේලා මොනවද තමන්ගේ පහසුකම් කප්පාදු කරගත්තේ ඔහෙලා මොනවද දූදරුවන්ගේ දැසි දැස්සන්ගේ නෝන මහත්තේ ලගේ පහසුකම් කප්පාදු කරගත්තේ හොඳේ මොනවද ඔහේලගේ පහසුකම් අපි වෙනුවෙන් පරිත්‍යාග කළේ මොනවද ඔහේලාගේ ප ඔ සුකම් අපි වෙනුවෙන් පරිත්‍යයාග කළේ ඕන් මේටික විතරක් අහල පුළුවන්නං ටෙලිවැකට කියන්න ඔවු! අපි ලෑස්තී ඔහේල කරපු පරිත්‍යයාගටික එක දිගට පෝලිමට අරන් ලියන්ට හොඳේ ඔ ඕන් එහම හමින් එහෙනන්ඉතිං ටෙලිවවැැ කියය අවසන් කරන හොඳද.